ඉතින් බුද්ධිමත් කෙනෙක් වෙන්න එහෙම නැත්නම් දැනුම වැඩි කෙනෙක් වෙන්න කවුද අකමැති? නමුත් තමන්ගේ දැනුම බුද්ධිය නිකම්ම වැඩි වෙන්නේ නැහැ. ඒකට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. මොකද අපි හැමෝටම බුද්ධිය එහෙම නැත්නම් දැනුම ගොඩක් වැදගත් වෙන දෙයක්. ඉතින් හැකර් කෙනෙක් වෙන්න සමහර අය ආසයිනේ. නමුත් නිකම්ම නිකන් කෙනෙක්ට එහෙම වෙන්න බෑ. ඒකටත් දැනුම ඕනේ. ඉතින් අද කතා කරන්නේ මේ වගේ කතාවක් ගැන. ස්කෝපියන්. ඉතින් මේ ස්කෝපියන් අධ්‍යක්ෂණය වගේම නිෂ්පාදන කටයුතු කරලා තියෙන්නේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්, ප්‍රිෂන් බ්‍රේක් වගේ සුපිරි නිර්මාණය කරපු පුද්ගලයා. මේක ඇමරිකාවේ CBS නාලිකාවේ ඔස්සේ විකාශනය වුණු ක්‍රයිම් ඩ්‍රාමා විදිහට වර්ගීකරණය ලද TV සීරස් එකක්. මේක IMDb රේටින්ස් වල 7.1 ගාගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම මේක සීසන් 4ක කතාමාලාව. එක සීසන් එකක මිනිත්තු 42ක පමණ එපිසෝඩ් 23ක් විතර තියෙනවා. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතය පාදක කරගෙන තියෙන්නේ වෝල්ටර් බ්‍රයන්. එහෙම නැත්නම් රියල් ලයිෆ් ජීනියස් කෙනෙක්. ඉතින් මෙයාට ජීනියස් කෙනෙක් කියන්නේ ඇයි කියලා ඔයාලා බලනවා ඇති. ඉතින් ඔයාලා දන්නවනේ IQ ටෙස්ට් එක ගැන. වෝල්ටර් පොඩි කාලෙම IQ ටෙස්ට් එකක් කරනවා. ඒ වෙලාවේදී ඔහුට 197ක අගයක් ලැබෙනවා. 197ක් කියන්නේ ගොඩක් ලොකු අගයක්. මොකද ඔයාලා අපි වගේ අයට තියෙන්නේ 100ත් 120ත් අතර අගයක්. ඉතින් ඔයාලා දන්නවනේ ඇල්බර්ට් අයින්ස්ටයින්. එයාට තිබිලා තියෙන්නේ 160ත් 165ත් අතර අගයක්. ඉතින් ඒකෙම හිතා ගන්න පුළුවන් වෝල්ටගේ දැනුම කොහොමද? ඒ වගේම දක්ෂතාවය කොහොමද කියලා. වෝල්ට් අවුරුදු 12දී NASA ආයතනයේ පරිගණකය හැක් කරනවා. ඒ වගේම අවුරුදු 16දී National Cordian Champion විදිහට නම් කරනවා. ඊට පස්සේ අවුරුදු 18දී ලෝකයේ වේගවත්ම ප්‍රෝග්‍රෑමර්ස් ලගේ 6වන තැනටපත් වෙනවා. ඒ වගේම වෝල්ට් එයාගේ යූසර්නේම් එක විදිහට යොදාගන්නේ ස්කෝපින් කියන නම. ඉතින් මේ නම නම් හැකින් පැත්තට එහෙම නැත්නම් කම්පියුටර් පැත්තට කැමති ගොඩක් අය දන්නවා. ඒ වගේම තව දෙයක් තමයි ස්කෝපින් කියන පරිගණක ආයතනය නිර්මාණය කරනවා. Homeland Security මගින් ස්කෝපින් ආයතනයේ ජාතික ආරක්ෂාව සඳහා යොදා ගන්න කටයුතු කරනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් වෝල්ටර් කරලා තියෙනවා. ඉතින් මෙයා පාවිච්චි කරපු ස්කෝපින් කියන යෝසනේම් එකෙන් තමයි මේ TV සීරීස් එකේ නම හැදිලා තියෙන්නේ. ඉතින් එහෙනම් දැන් මේ TV සීරීස් එකේ කතාපැත්තට හැරෙද්දී යුද්ධ, ස්වාභාවික විපත්, න්‍යෂ්ටික පිපිරීම් මේ වගේ විවිධ ගැටලු වලට තාක්ෂණයත් දැනුමත් ආධාරයෙන් සාර්ථක පිළිතුරු හොයන කතාවක්. මේක ගැටළු වලට අපි සාමාන්‍ය විදිහට පිළිතුරු හොයන කතාවක් නෙමෙයි. නවීන තාක්ෂණය, ඒ වගේම දැනුම උපයෝග කරගෙන සියලුම ගැටලු निराකරණය කරන කතාවක්. ඉතින් මේ කතාවේදී වෝල්ට තනියම නෙමෙයි මේ දේවල් කරන්නේ. මේ කතාවේ ප්‍රධාන චරිත පහක් ඉන්නවා. පළවෙනි එක්කෙනා තමයි වෝල්ට් ඔබ්‍රයන්. ස්කෝපින් කියන ටීම් එකේ නායකයා. මෙයාගේ IQ වගේ 197ක් වෙනවා. මෙයා ගන්න හැම තීරණයක්ම ගන්නෙ තර්කානුකූලව. දෙවෙනිය තමයි ටෝබි කර්ටිස්. ටීම් එකේ රහස් පරීක්ෂක වැඩ කරන්නේ මෙයා. ඒ වගේම IQ වගේ 178ක් වෙනවා. මෙයාට ඕනම කෙනෙක් දිහා බලලා සම්පූර්ණ වார்த்தාවක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම කෙනෙක් දිහා බලලා එයාගේ චරිතය මොන වගේද, එයා ගැන සම්පූර්ණ හැඳින්වීමක් මෙයාට දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තුන්වෙනිය තමයි සිල්වෙස්ටර් රෝ. මෙයාගේ IQ වගේ 160කට ආසන්න අගයක් ගන්නවා. මෙයා ගැන සරලවම කිව්වොත් හියුමන් කැල්කියුලේටර් එකක්. ඒ වගේම මෙයාට තියෙන්නේ ෆොටෝග්‍රැෆික් මෙමරි එකක්. මෙයා ළඟ විවිධ හැකියාවන් තියෙනවා වගේම මෙයා කොමික් වලට, සුපර් හීරෝස්ලට තමයි ගොඩක්ම කැමති. හතරවෙනිය තමයි හැබේ ක්වීන්. ලෝකේ තියෙන ඕනම මැෂින් එකක් හදන්න මෙයාට පුළුවන්. ඒ වගේම IQ වගේ 170ක් විතර වෙනවා. පස්වෙනිය තමයි පේස් ඩිනේන්. මෙයා නම් සාමාන්‍ය කෙනෙක්. කලින් කියපු හතර දෙනාගෙම EQ එක. එහෙම නැත්නම් හැඟීම් දැනීම ගොඩක් දුරට අඩුයි. ඉතින් ඒව ගොඩනගන්නේ මෙයා. ඉතින් ටීම් එකක් කිව්වහම එකට වැඩ කරනකොට එක එක ගැටලු මතුවෙනවා. ඒ වගේම එක එක මත ඇති වෙනවා. ඉතින් මේ දේවල් නිසා ටීම් එකක් කැඩලා යන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මේ දේවල් වළක්වගෙන ටීම් එක එකතු කරන කෙනා තමයි මෙයා. ඉතින් මෙයා සාමාන්‍ය කෙනෙක් වුණාට මෙයාගේ පුතාට වෝල්ටර්ට වඩා IQ වගේක් තියෙනවා. ඉතින් එහෙනම් මේ විදිහට තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඒ වගේම මේ කතාව ගිතලා තියෙන ප්‍රධාන චරිත ටික. ඉතින් මෙයාලා මේ තාක්ෂණය ඔස්සේ වැඩ කරන විදිය, ඒ වගේම මෙයාලා කතා කරන විලාසයන්, මෙයාලා මේ ගැටළු වලට තීරණ ගන්න ආකාරය එක්ක ගොඩක් අය මේ TV සීරීස් එක බලන්න ආසයි. නමුත් මේ TV සීරීස් එකේ පළවෙනි සීරීස් එකයි දෙවෙනි සීරීස් එක තමයි ගොඩක් දුරට හොඳ. මොකද තුන්වෙනි සීරීස් එකෙන් පස්සේ මේ කතාව වෙනස් විදිහකට තමයි ගලාගෙන යන්නේ. තුන්වෙනි සීරීස් එකෙන් පස්සේ මෙයාලා තීරණ ගන්න විදිය පව වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තුන්වෙනි සීරීස් එකෙන් පස්සේ මේක කම්මැලි බලන්න එපා වෙන තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් මේ දේවල් තමයි ස්කෝපින් TV සීරීස් එක ගැන කියන තියෙන්නේ. ඉතින් මේ TV සීරීස් එක ගැන ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරන්න. ඉතින් තාමත් අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.